ජෙසුපීටයි. ආදර දරුවනි, සහෝදර සහෝදරියනි, මේ චතාරිකයේ දින 40 පුරාම අපි යාඥාවට සමවැදෙනවා. ඒ වගේම අපි උපවාස කරනවා. උපවාස කරනවා කියන්නේ ශරීරයට වද දීගෙන බඩගින්න ඉඳගෙන මේක හරි අමාරුයි, ඒ ගැන කල්පනා කරමින් ජීවත් වෙන එක නෙමෙයි. උපවාස කිරීමෙන් ඔබ ශක්තියක් ලබනවා. ඒකයි වැදගත් වෙන්නේ. අපි හිතමු ඔබ නිරාහාරශීලයෙන් ඉන්නවා කියලා. එතකොට බඩගින්න හිටියාම බඩගින්න දැනුනම ජේසුස් වහන්සේව දැනෙන්න ඕනේ. බඩගින්න දැකලා අපි කන කෑම බීම මතක් වෙලා හරියන්නේ නැහැ. බඩගිනින් ඉන්නකොට ජේසුස් වහන්සේ මතක් වෙන්න ඕනේ. ඒ වගේ උන්වහන්සේ කියන වචනයත් අපිට මතක් වෙන කුසගින්න විදිය ඔබ මට කන්න දුන්නද කියන වචනයත් මතක් වෙන්නට ඕනේ. ඒසාව උපවාසය කියන්නේ දෙවියන් වහන්සේට ලං වෙන්න තියෙන අවස්ථාවක්. එහෙම නැත්නම් හුදෙක් සම්ප්‍රදාය, හුදෙක් තියෙන ආගම කියලා හිතාගෙන ඉන්න සම්ප්‍රදාය සැමරීම නෙමෙයි. මේ හැම සම්ප්‍රදායක් තුළම ජේසු ඉන්නවද කියලා අපි දකින්නට ඕනේ, බලන්නට ඕනේ. දැන් පරිසිවුරු විරියදරයන්ගේ ප්‍රශ්නේ වුණේ ඒකනේ. ඔබගේ ජේසුගේ ගෝලියෝ ඇයි උපවාස කරන්නේ නැත්තේ කියලා. ජේසුස් වහන්සේ කියනවා මනහලේ ඇයිද්දි මොකටද ඔබ උපවාස කරන්නේ? උන්වහන්සේ ඉන්නවා නම් ඔබ අධ්‍යාත්මික ප්‍රීතියෙන් සතුටින් ජීවත් විය යුතුයි. හුදෙක් සම්ප්‍රදාය නෙවෙයි. ඒ සම්ප්‍රදාය තුළ ඉන්න ජේසුව හොයන්නට ඕනේ. නැත්තම් අපි සම්ප්‍රදායට හිර වෙලා ජේසු අමතක කරා. ඒ නිසා ජේසුස් වහන්සේ අපි කරන හැම තැනක යහපත් වූ උපවාසයේ හැම දෙයකදීම උන්වහන්සේ කොතනද ඉන්නේ කියන දේ උන්වහන්සේගේ ජීවිතයේ මූලික තැන අපි දිය යුතුයි. ඒ නිසා අධ්‍යාත්මික ප්‍රීතියෙන් යුතුව උපවාසයේ දෙමු. ජේසු පිහිටයි.